නිදාගන්න ඉරියව් හතරක් ගැන දේශනා කරනවා. ඕනෑම කෙනෙක් නිදාගන්න ඉරියව් හතරක් කියනවා. පළවෙනි ඉරියව්ව තමයි ප්‍රේතසෙයියාව. ප්‍රේතසෙයියාව කියන්නේ යමෙක් මේ උඩුබෙලි අතර නිදාගන්නවා. ඒ කියන්නේ මිනිහක් කියලා තියෙන මලමිනියක් කියලා තිනවා වගේ උඩුබෙලි අතර තමයි යා නිදාගන්නේ. එයා දැන් හුඟක් මත් වතුර බොන අය නිින්දට ගියාට පස්සේ මේ අතපය විසි කරගෙන උඩුබෙලි අතර තමයි නිදාගන්නේ. ඒතොර හුඟක් ආහාර ගන්න අයත් ඒ විදියයි. ඒ වගේ යමෙක් උඩුබෙලි අතර නිදාගන්නවා නම් බුදුරජාණන් වහන්සේ මේ නිින්දට කියන ඉරියව්වට කියන්නේ මොකද්ද? ප්‍රේත සෙයියාව. ඒක මිනිස්සෙකුට ගැලපෙන්නේ නැහැ. දෙවෙනි නිදාගන්න ඉරියව්ව තමයි නෝනා කාමභෝගී සෙයියාව. කාමභෝගී සෙයියාව කියන්නේ යා වම්මැලයට හැරිලා නිදාගන්න. යමෙක් වම්මැලයට හැරිලා නිදාගන්නවා නම් ඒ නිදාගන්න ඉරියව්වට කියන්නේ කාමභෝගී සෙයියාව. ඒ නිදාගන්න ඉරියව්වත් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. තුන්වෙනි නිදාගැනීමේ ඉරියව්ව තමයි සිංහ සෙයියාව. සිංහ සෙයියාව කියන්නේ දකුණු වැලේට හැරිලා මේ කකුලක් මත කකුලක් තබාගෙන යමෙක් නිදා ගන්නවා නම් දකුණු වලේට හැරිලා ඒක බුදුරජාණන් වහන්සේ කියනවා සිංහ සෙයියාව කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සිංහ සෙයියාව අනුමත කරනවා. ඒක ධර්මානුකූල නිින්දා. හතරවෙනි නිදා ගැනීමේ ඉරියව්වට මොකද්ද කියන්නේ? තථාගත සෙයියාව කියලා කියනවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ සැතපෙන්නා වූ සෙයියාව. එතකොට තථාගත සෙයියාව කියන්නේ නෝනා එයා දකුණු වැලේට හැරිලා. ඒ කියන්නේ සිංහ සෙයියාවෙන් ධානගත හිතක් ඇති කරගෙන. ධානගත කියන්නේ මොකද්ද? පංච නීවරණ යටපත් වුණා වූ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා නැහැ. ධානගත හිතක්. ඒක මෛත්‍රියෙන් ඇති කරගන්න පුළුවන් ධානගත හිතක්. නැත්නම් ආස්වාස ප්‍රාස්වාස රීති යොමු කරලා ඇති කරගන්න පුළුවන්. නැත්නම් ආස්වාසයේ ඇතිවීම නැතිවීම දකිමින් ඇති කරගන්න පුළුවන්. දකුණු ඇලේට හැරිලා යමේ මේ ධානගත හිතක් ඇති කරගෙන නිින්දක් නිදා ගන්නවා නම් ඒක තමයි තථාගත සෙයියාව කියලා බුදුරජාන් වහන්සේ. එහෙනම් දැන් නිදාගන්න ඉරියව් හතරක් තියෙනවා. මේ ඉරියව් හතරෙන් ප්‍රේත සෙයියාව සහ කාමභෝගී සෙයියාව බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ධර්මයක් වැඩෙන්නේ නැහැ. එතකොට සිංහ සෙයියාව තථාගත සෙයියාව තමයි ධර්මයක් වැඩෙන්නා වූ නිදිරියව් දෙක. එනිසා දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ රාත්‍රියට නිදා ගන්න කැමති මේ කුමන ඉරියව් හතරෙන් එකකින්ද කියලා. එතකොට ඔබ අනිවාර්යයෙන්ම ඔබ නිදාගන්නේ ප්‍රේත සෙයියාව සහ කාමභෝගී සෙයියාව තුල නම් ඔබට ධර්මයේ රැකවරණයක් එතෙන්දී ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම තෙරුවන් සරණ ගිහිල්ලා සිල්පද පහ සමාදන් වෙලා කරණීය මෙත්ත සූත්‍රය කියලා මේ දස දිශාවට මොහොතක් මෛත්‍රිය පතුරලා නිින්දට යන්න.